ඔබගේ සිටින්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය thepapara.com සමගින් අද අප සිටින්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ 41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අද මා සමගින් එකතු වෙනවා එල්.ඒ. නිමාලි ඇය දකුණු පළාත නියෝජනය කරමින් මීටර 800 ඉසව්වෙන් නව තරඟාවලි වාර්තාවක් පිටුවා එය විනාඩි 2යි තප්පර 5.32යි මීටර පෙර පැවතිය වාර්තාවත් ඇයටම තමයි තිබ්බේ එය විනාඩි 2යි තප්පර 6.3යි තප්පර 6.65යි එය 2013 වසරේ නිමාලි අද තරඟාවලියට එද්දී තරඟයට එද්දී ඔබේ බලාපොරොත්තු කෙසේ තිබේ බලාපොරොත්තු තිබ්බද අද ජයග්‍රහණය කරගැනීමටත් තරඟාවලි වාර්තාව තැබීමටත් ඔව් අනිවාර්යයෙන්ම මොකටම වාර්තාවට නම් ඉංග්‍රීසියෙන් යන්න පුළුවන්කම තිබ්බා මොකද මම ඊට වැඩිය හොඳ මට්ටමේ හිටියේ 2013 ට වැඩිය දැන් හොඳ මට්ටමේ ඉන්නවා නමුත් මට ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ ලොකු අදිෂ්ඨානයකින් මම ශ්‍රී ලංකා රෙකෝඩ් එක බ්‍රේක් කරා නමුත් මට ඒකර හැකියාවක් ලැබුණ නැහැ ඒ ගැන පුංචි කනගාටුවක් තියෙනවා මොකද ලොකු තරංකාරීත්වයක් තිබ්බේ නැහැ ඒ නිසා ඒක තප්පරේකුත් පොයින්ට් ගානකින් මිස් වුණේ නමුත් මේ පිටපිට තුන්වෙනි වතාවට තමයි මම 800 එකේ ගෝල්ඩ් මෙඩල් ගත්තේ මේ මීට් එකේ ගණ ගොඩක් සතුටුයි ඒ වගේම ලබන පෙබරවාරි මාසේ දකුණු ආසියාතික ක්‍රීඩාවල පැවැත්වෙන ඉන්දියාවේ ඒක මම බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා වාර්තාවත් ඔලිම්පික් පරිසාධන මට්ටම අභිවා යන්නට ඒක තමයි මගේ දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව මම ඒකට මේ දවස්වල පුහුණු වීම කරගෙන යනවා ඉදිරියටත් ඒ සඳහා කැපවීම පුහුණු වීම කරනවා මම දැනට උනත් ඒ මට්ටමේ ඉන්නව නමුත් මට තරංකාරීත්වයක් නැති නිසා තමයි ඒ අභිවා යන්න නොහැකි වුණේ මම බලාපොරොත්තු වෙනවා දකුණු ආසියාතික ක්‍රීඩාවලිය අනිවාර්යෙන් ඔලිම්පික් පරිසාධන මට්ටම අභිවා යන්න ඒ වගේම ඔබගේ පුහුණුකරුවන්ගෙන් ලැබිච්ච දායකත්වය මගේ පුහුණුකරු එසේන බේසේකර එතුම තමයි මාව මේ මං ක්‍රීඩාවට යොමුනේ මුල්ම කාල 2004 අවුරුද්දේ දායි නම් අද වෙනකම් පළවෙනි පුහුණුකරුවත් අවසාන පුහුණුකරුවත් ඔහු තමයි ක්‍රීඩාවේ කවදක හරි සමුගණ දවසුත් ඒ පුහුණුකරුවට තෙන් පුහුණු වීම කරන්න ඒ නිසා මගේ පුහුණුකරු නිසා තමයි මං ආසියාතික ක්‍රීඩාවලේ ලෝකඩ පදක්කම ගත්ත මට ඒ හැකියාව ලැබුණේ ඒ පුහුණුකරු නිතර මගේ පිටුපසින් හිටපු නිසා මං හෘදයාංගම සහ මට ස්තුති කරන්න වචන නැහැ එතුමට මං සද්දානායක ඇතිමාව මේ ක්‍රීඩාව මෙච්චර ඉහළට තැබුවට එතුමට මම බෙහෙවින් ස්තුතිවන්තනේ මගේ පවුලේ අම්මා ඇතුළු අනිත් සහෝදරිනු සියලු දෙනාට මං ස්තුතිවන්තනේ මට නිතරම හැමදේම කරලා දෙන්නේ යාලා ඒ නිසා යාලටත් මං ස්තුති කරන්න බලාපොරොත්තුනේ වගේ මං දැන්ට යොමු වෙලා ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මම බෙහෙවින් ස්තුතිවන්තනේ මං ක්‍රීඩාව මෙතෙක් දුර කරගෙන මං 2009 අවුරුද්දේ ගුවන් හමුදාවට බැඳුනේ දා ඉඳන් මේ දක්වනකම් ක්‍රීඩාව මෙච්චර දුර රැගෙන හැකියාව ලැබුණේ මට එහින් ලැබෙන වැටුප නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට නන්නයන් සහයෝගය ලබා දුන් වචනකින් හෝ සහයෝගය ලබා දෙන සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා ඔව් ඒ වගේම අපිට පවසන්න ඔබේගේ ක්‍රීඩා දිවිය පිළිබඳ කෙටියෙන් හඳින්වුවොත් එහෙම පාසල් දිවිය පටන් මේ දක්වා මම 2004 අවුරුද්දේ මුලින්ම ක්‍රීඩාවට යොමුනේ පාසල් නිවාස අන්තර් ක්‍රීඩා උල්ලකදී එහෙ පාසල් නිවාස අන්තර් ක්‍රීඩා උල්ලකදී මගේ දක්ෂතාවය දැකලා මගේ පුහුණුකරු මට එන්න කිව්ව පුහුණු වීම කරන්න ඒ පටන් ගත්ත ඒ 2004 මම ඉගෙන ගත්තේ හාවයගම කනිෂ්ඨ විද්‍යාලයේ එතින් තමයි මුල් අධ්‍යාපනය ලැබුවේ එතනින් තමයි මගේ ක්‍රීඩාවටත් මුල් පාතැබ්බේ ඒ පාසලේදී එතනින් ඉඳලා 2015 වෙනකම්ම මම ක්‍රීඩාවට යොමුනේ ඒ කියන්නේ අවසාන හිටියේ මගේ ප්‍රින්සිපල් මම පාසලෙන් අවුට් වෙද්දී රත්නසිරිස සර් ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලෝ මට ගොඩක් උදව් කරා මගේ පාසල ගොඩක් දුප්පත් පාසලක් එයාලට සල්ලි වලින් උදව් කරන්න හැකුණාට අනිත් පුළුවන් හැම අවස්ථාවකදී මට උදව් ලබා දුන්න මම එයාලට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අපි ඇයට සුබ පතනවා thepapara.com වෙනින් මම නවෝද් විජේවික්‍රම ශරින්ද පැෂන්